අයිබුවන් ඔයගොල්ලන් හැම දෙනාටම 1948 ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ පිරිමි මීටර් 400 කඩුල් පැනීමේ ඉසව්වෙන් ඩන්කන් වයිට් රිදී පදක්කම ලබාගත්තේ ලංකාවට මුල්ම ඔලිම්පික් පදක්කම හිමි කර දෙමින් එම ජයග්‍රහණය ලබාගෙන වසර 52ක් යනතුරුම කිසිදු ඔලිම්පික් පදක්කමක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වුණේ නැහැ එලෙස දිගු කලක් පැවත නිහඩියාව බිඳ දැමුව සුසන්තිකා ජයසිංහ 2000 සිඩ්නි ඔලිම්පික් තරගාවලියේදී මීටර් 400 කාන්තා ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් පසුව එය රිදී පදක්කමක් බවට පත් වුණා දිනා ගැනීමට සමත් වුණා කොළඹ මීටර 60ක් පමණ උතුරින් පිහිටි කුඩා ගම්මානයක දිලිඳු පවුලකඩ දාව සුසන්තිකා උපත ලැබුවා ඇයට දිවීමට අවශ්‍ය සබත්තුවල මිල තම පවුලේ මාසික ආදායමටද වඩා මිලෙන් අධික වුණා ඇයට සුදුසු පුහුණුකරුවන් හෝ උපකරණ කුඩා ගල සිට නොතිබුණා එසේ වුණත් මෙම බාධක සියල්ල පරදවා ඇය ග්‍රීෂ්ම ඔලිම්පික් තරඟ හා IAAF ලෝක ශූරතා තරඟවල පදක්කම් ලබා ගැනීමට තරම් තත්ත්වයකට ඇයපත් වූවා ඇය මෙම ජයග්‍රහණ ලබා ගත්තේ සර් උත්සාහයෙන් පැමිණි ගමන තුළද ඇයට 1997 දී IAAF හි ලද ජයග්‍රහණයෙන් අමත අනතුරුව ඇමරිකා එක්සත් ජනපදයේ පුහුණු වීම සඳහා යාමට අවස්ථාව උදා වුණා 2000 සිඩ්නි ඔලිම්පික් තරගාවලියේදී මීටර 200 කාන්තා ඉසව්ව නියෝජනය කළ සුසන්තිකා පළමු සහ දෙවන වටයන්හි ඉහළ දස්කම් දැක්වීමට සමත් වුණේ අවසන් පූර්ණ වටය සඳහා පහසුවෙන්ම සුසුකම් ලබා ගනිමින් ඉන්පසුව පැවති අවසන් පූර්ණ වටේ දෙවන තරගයේ සඳහා සහභාගී වුණු සුසන්තිකා තප්පර 22.45ක කාලයක් වාර්තා කරමින් දෙවන ස්ථානය ලබා ගත්තා ඒ අනුව ඇය මීටර 200 කාන්තා ඉසව්වෙන් ඔලිම්පික් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගත් මුල්ම ආසියානු ක්‍රීඩිකාව ලෙසින් ඉතිහාසගත වුණා එලෙස සිය උපරිම දස්කම් දක්වමින් තරඟ අවසන් තරගයට පැමිණි සුසන්තිකාට එහිදී අභියෝගයක් වුණේ ඇමරිකාවේ මේරියන් ජෝන්ස් බහාමාසි පෝලින් තොමස් ජමේකාවේ බෙවර්ලි මැක්නෝලස් සහ බහාමාහිසි ඩෙබී ෆර්ගසන් යන ක්‍රීඩිකාවන් සිව් දෙනායි එවැනි වටපිටාවක පැවති අවසන් තරගයේදී කරටකර සටනක නිරත වුණු සුසන්තිකා තප්පර 22.28ක කාලයක් වාර්තා කරමින් ලෝකඩ පදක්කමක් දිනාගත්තේ ජෝන්ස්ට සහ තොම්සන්ට පිටපසින් සිටිමින් නමුත් පසු කලෙක ඇමරිකානු ක්‍රීඩිකා මේරියන් ජෝන්ස් තහනම් උත්තේජක ලබාගත් බවට ඔප්පු වීමත් සමගම ඇයට හිමි පදක්කම් සියල්ල අවලංගු වුණා ඒ අනුව සුසන්තිකාට ඔලිම්පික් රිදී පදක්කම හිමි වුණා දැඩි බාධක මැදේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කම දිනාගෙන අද දිනට වසර 21ක් වෙනවා ඇය පෑදස්කම් වෙනුවෙන් සත්‍ය ගවේෂක ටීවී අපි ඇයට සුභාශිංසන මෙසේ පළ කර සිටිනවා ඉතින් සුසන්තිකාට ආදරේ ඔයගොල්ලන් වෙනුවෙන් තමයි අපි මේ වීඩියෝ එක අරගෙන ආවේ අපි දන්නවා ඉතිහාසයේ ගත් කල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂීම සංදිස්ථානයක් විදියට ශ්‍රී ලාංකික අපට සතුරු වෙන්නට පුළුවන් විශේෂම කාරණාවක් තමයි මේක ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් කරන්න. ඔයගොල්ලන්ගේ අදහස අපේ ලංකාවේ ක්‍රීඩාව ගැන එහෙම නැත්නම් සුසන්තිකා ගැන එහෙම නැත්නම් අනාගතේ අපේ ඔලිම්පික් පදක්කම් මොන ආකාරයෙන් දිනා ගනීද කියන අදහස අපිට ඉදිරිපත් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයගොල්ලන් අපිව තවමත් subscribe කළ නැත්නම් අපිව subscribe කරගෙන යන්න කියලාත් අපි ඔයගොල්ලන්ගෙන් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලන් හැමෝටම ස්තුතියි.